දැන් අපි අවතීර්ණ වෙන කතාබහ බොහොම ආකර්ෂණීය වගේම සාක්කුවටත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් ඒ වගේම අනාගතයටත් දරු પરම්පරාවටත් වැදගත් වෙන්න පුළුවන් කාරණයක්. ඒ තමයි මේ අපනයනය කිරීම යම් යම් විශේෂයෙන්ම මේ භෝග වර්ග ආහාර නිෂ්පාදනය කියන්නේ මේ එළවලු පළතුරු මේ වගේ දේවල් පිටරට යැවීම මේක ලංකාවට විශාල වශයෙන් කරන්න පුළුවන් විදේශ විනිමය විශාල වශයෙන් ලංකාවට ගේන්න පුළුවන් ලොකු ව්‍යාපාරයක් තාමත් අපි අපගේ ඇස් මේ පැත්තට අඳ වෙලා ඉන්නවා නැත්තම් මේ පැත්තට ඇස් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වොත් නිවැරදි මොකද කරන්න පුළුවන් දේවල් බොහොමයකින් කරන්නේම නැති තරමට මේ තත්ත්වය තාමත් ලංකාවේ තියෙන ඉතින් ඒ නිසා මේක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් ලොකුම ව්‍යාපාරිකින්ද විතරයිද පුංචි පහේ ව්‍යාපාරිකෙන්ට අක්කරයක් දෙකක් නැත්නම් අක්කර භාගයක් තියෙන අයටත් මේ වගේ දේවල් කරලා සැපයුම් කරුවෙක් බවට පත් වෙන්න පුළුවන්ද මෙන්න මේ කාරණේ කතා කරන්න සූදානම් වෙනවා මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරපු පුජ්‍යලයා ලංකාවේ මේ සමාගම් ශාස්ත්‍රයේ අපනයන ශාස්ත්‍රයේ ඉතාම ප්‍රවීණ පුජ්‍යලෙක් ඔහු ගැන කතා කරද්දී ඔහුගේ වෘත්තිය ඔහු ආරම්භ කරන්නේ සමාගම් ගණකාධිකාරීවරයෙකු ලෙස එතනින් පටන් අරගෙන ඊට පස්සේ ඔහු ලංකාවේ වෘත්තිමය පැත්තෙන් යන්න පුළුවන් ඉහළම තලයට යනවා ගණකාධිකාරීවරයෙක් ලෙස ඒ වගේම ඔහු විවිධ සමාගම්වල ආරම්භක නිර්මාතෘවරයා වශයෙන් ඊට පස්සේ සභාපතිවරයා වශයෙන් අධ්‍යක්ෂවරයා වශයෙන් මේ වගේ විශාල ලැයිස්තුවක් තියෙනවා මම හිතන්නේ ඔබට කිව්වොත් විනාඩි 10ක් විතර කියන්න පුළුවන් විශාල ලැයිස්තුවක් තියෙනවා මේ ඔක්කොම දිහා බැලුවට පස්සේ මට හිතන දේ තමයි රාජ්‍යංශයේත් පෞද්ගලිකංශයේත් අධ්‍යක්ෂීම් සම්භාරයක් තියෙන මේ වගේ පුජ්‍යලයෙක්ගෙන් කොයිතරම්නම් ලංකාවට වැඩ ගන්න පුළුවන්ද කියලා. සම්මානනීය පුජ්‍යලයෙක්. ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහට සභාපතිවරයෙක් විදිහට ආයෝජනයන් ප්‍රවර්ධනය කරන පුජ්‍යලයෙක් විදිහට ඒ වගේම ලංකාවට විශාල ආදරයක් තියෙන ලංකාවට සේවය කරන්න කැමැත්තක් තියෙන පුජ්‍යලයෙක් විදිහට අපි සරද්ද සිල්වා මහත්මයාව බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් කියයි. අයිබෝන්. ඔහුගේ නමට යටින් එක තනතුරක් කියන්න කිව්වොත් එහෙම කියන්න වෙන්නේ නැති නිසා අපි කියමු මෙහෙම මේ එකක් උගතෙක් ඒ වගේම ව්‍යාපාරික ඥානයක් තියෙන කෙනෙක් ඒ වගේම බුද්ධිමතෙක් ඒ වගේම සභාපතිවරයෙක් සහ පරිපාලන සහ කළමනාකරණ අධ්‍යක්ෂීම් බොහොමයක් තියෙන පුද්ගලෙක් මේ මෙහෙම අපි කතාව ආරම්භ කරමු ලංකාව කියලා කියන්නේ ලෝක අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ප්‍රමාණයෙන් ඉතා කුඩා රටක්නේ ඉතින් මේ කුඩා රටක් නිසාම අපි සමහර අය හිතනවා මේ අපිට ඉතින් ඔය මේ ලොකුවට වවල කරලා පිටරට යවන්න ඉඩකඩක් නැහැනේ මේ තිනවලෙන් අපිට ලෝකයට වවන්න පුළුවන්ද කියලා වගේ මනසක් තියෙනවා. ඒක ඇත්තක් තියෙනවද? අමන්ද එහෙම දෙයක් නැහැ. දැනට තියෙන තාක්ෂණයේ නියම විදියට පාවිච්චි කළොත් අපට ඵලදායීතාවය වැඩි කර ගැනීමෙන් සුළු භූමි ප්‍රමාණයක අධික ඵලදායීතාවයක් ගන්නට පුළුවන්. ඒකින්ද අපි අර පරණ ක්‍රමයෙන් ටිකක් ඈත් වෙලා පරණ ක්‍රමයටත් ගරු කරමින් ඒකින් ලබා ගන්න පුළුවන් දේත් අරගෙන අලුත් තාක්ෂණය යොදලා අපි ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් අක්කරයක ගන්න පුළුවන් ඵලදායීතාව විශාල වශයෙන් වැඩි කර ගන්න පුළුවන් ඒකින්ද අපට අපනයනය කරන්න පුළුවන් ඒ ඔක්කොමන්ට වැඩිලා අපි කොච්චර වාසනාවන්තද ලංකා ලෝකයේ මැද ඉන්න රටක් අපට මේදී අපනයනය කරන්නට පෙදර දිගටත් අපර දිගටත් පැය හතරකින් පහකින් පුළුවන්. අපි කියමු දකුණු ඇමරිකාවේ යමක් හදනව නම් යුරෝපෙට ඉන්න දවස් 35ක් විතර යනවා. නැත්නම් මැද පෙරදිගට ඉන්න දවස් 21ක් 28ක් යනවා. හැබැයි ලංකාවේ ඉඳලා මැද පෙරදිගට නැවක හරි දවස් 4කින් යන්න පුළුවන්. එතකොට අපර අපි සිංගප්පූරු ආදී ජපානය ආදී චීනය පවා අපිට දවස් 3-4කින් බඩු අරින්නට පුළුවන් ඒකින්ද මේ අපේ ජියෝග්‍රැෆික් ලොකේෂන් කියලා කියන්නේ අපි භූගෝලීය පීඨීම අපි සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත්තොත් මේ තරම් වාසනාවන්ත රටක් මං හිතන්නේ නැති කියලා දැන් මේ පිටරට යවීම ගැන හිතනකොට කෙනෙකුට දැනන්න පුළුවන් මේ පිටරට යවන්න වවන්න නම් අක්කර 200-300ක් තියෙන්න ඕන ඒ වගේ ලොකු වතු තියන අයට තමයි වවල පිටරට යවන්න පුළුවන් මේ පොඩි වතු තියන අයට මේක කරන්න බෑ කියලා. අමන්ත මේ මෙහිමයි ඒකට ආදර්ශ ගුවිපලක් තියෙන්න ඕන කේන්ද්‍රස්ථානයක් තියෙන්න ඕන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් තියෙන්න ඕන. හැබැයි ලෝකේ හුඟක් රටවල ඒ අවට ඉන්න සුළු ගොවීන් තමයි වගා කරන්නේ හැබැයි ප්‍රමිතියකට ඒ වගා කළා ඒක සපයනවා ඒ සකස් කිරීමේ මධ්‍යස්ථානයට එතකොට අර ඉන්න පුළුවන් කොහොමත් කෙනෙකුට
පවුලකට හරි කෙනෙකුට හරි කරන්නට පුළුවන් භූමි ප්‍රමාණය තමයි අක්කර දෙකක් හරි අක්කර තුනක් හරි අක්කරයක් හරි. ඒකින්ද දැන් ওই චීනේ අපි aran බැලුවොත් සමූහක විපලවල් තියෙනවා. ඒගොල්ලන්ට ඒ කියලා දෙනවා කොහොමද මේ මේ මුළු හැමෝම එක විදිහට එක යෙදුම් එක බීජ එක රෝපණ ද්‍රව්‍ය පාවිච්චි කරලා එකම ප්‍රමිතියකට නිෂ්පාදනය කරන්න කියලා. ඒකින්ද තමයි අපිට දැන් තරඟ කරන්න වෙලා තියෙන චීනෙත් එක සමහර වෙලාවට ඉස්සර ඉඟුරු වැඩිම ලෝකෙ නිෂ්පාදනය කරේ ඉන්දුනීසියාවේ. හැබැයි අද චීනය ලෝකෙට කැරට් දුන්නේ ඉස්සර ඇමරිකාවයි ඕස්ට්‍රේලියාවයි. අද චීනය. ඒකින්ද ඒ කරන්නේ සුළු ගොවි සමූහ ගොවි පොළවල්. ඒකින්ද මේ සමූහ ගොවි පොළවල් වෙනුවට එක් රැස් කරගත්ත නිෂ්පාදකයන් ගොඩක් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් ඔය කියන්නේ ඔය අපේ සුළු පරිමාණ තේ වතු තියෙන ඔය අපිටම ඔය ගෙවත්තේ තේ තියෙනවා ඔය කලුතර දිස්ත්‍රික්ක නැත්තම් මාතර දිස්ත්‍රික්ක ඒ වගේ කතාවක් ඔබතුමා කියන්නේ. ඔව් මම කියන්නේ මේකයි. දැන් බලන්න අපි මම පොඩි කාලේ ලංකාවේ තේ අක්කරකින් 3600 කිලෝ හැදුවා. අද 360ට එක බැහැලා පරණ තේ වතු වල. එතකොට අපි අපනයනය කරන තේ වලින් 48%කට වැඩි අපි කිනියාවෙන් මෙහෙට ගෙනලා මිශ්‍ර කරලා අපනයනය කරන්නේ. ඒ සුළු තේ වතු හිමියන් නොහිටින්නට අද අපිට ඊට වැඩි ප්‍රමාණයක් ගේන්න වෙන අපිට තේ අපනයනය කරන රටක් වෙන්නට බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ සුළු තේ වතු හිමියන්ගෙන් විශාල සේවයක් වෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රමිතියක් දැන් හොඳයි. ඒකින්ද සුළු සමහර වෙලාවට මිල ඔක්ෂන් එකේ මිල මේ සුළු තේ වතු හිමියන්ට හම්බ වෙනවා තේ වතු වලට වැඩි. ඒකින්ද අපි තේ අපනයනය කරනකොට අපි හිතනවා 100%ක් ලාංකික තේ කියලා. නෑ 148ක් විතර මම දන්න තරමට පිට රටින් ගෙන්නලා තමයි මිශ්‍රණය කරලා බ්ලෙන්ඩ් කරලා හැබැයි හොඳට සකස් කරලා ලංකාවේ අපේ තේ වශයෙන් අපි අපනයනය කරනවා. ඉතින් ඒ වගේම තමයි යන්නේ අනිත් දේවල්. දැන් එළවලු පළතුරු ගත්තාම මොනවද අපිට පිට රටේ යන්න පුළුවන් එළවලු පළතුරු? මගේ පරපුරුද්ද අනුව ගර්ම කලාපී රටවල හැදෙන ඕනෑම එළවලුවක් පළතුරක් මුළු ලෝකයෙන් බලන් ඉන්නවා පරිභෝජනය කරන්න. අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන් රටක් ලංකාව. ඕකේ සමහර වෙලාවට වීරි දේශගුණේ වැඩි වෙන්න පුළුවන් නැත්නම් ජල ගැල්මක් එන්න පුළුවන්. ඒ වුණාට ඒ අතරතුර අපිට මාස 9ක්වත් තියෙන සම්පූර්ණයෙන්ම වගා කළ හැකි ඕක. ඒකින්ද එළවලු පළතුරු වර්ග 99ක් විතර පළතුරු වර්ග 35ක් විතර ලංකාවෙන් අපනයනය කරමු. දැන් අපි ටිකින් ටික අවුරුදු දැන් මේ එළවලු පළතුරු අපනයනයට මම සම්බන්ධයල අවුරුදු 50කට කිට්ටු වෙනවා 45ක්වත් වෙනවා. ඒකෙත් එක්ක ආරම්භ වුණේ තුන්වෙනි අපනයන භෝගයක් වශයෙන් හතරවෙනි තේ පොල් රබර් ඊට අමතරව අපි කුළුබඩු අපනයනය කළා. ඊට අමතරව තමයි අපි එළවලු පළතුරු අපනයනය කරන්න ගත්තේ ආරම්භයට ලංකාවෙන් පිටරටට ගිහිල්ලා ඉන්න අපේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට අපේ රටවිරුවන්ට කන්න දෙන්න. එහෙම ආරම්භ වෙච්ච දේ දැන් ප්‍රචලිත වෙලා අපේ අසල්වැසි රටවල් අය දැන් ඉන්දියානුවන් පකිස්තානයේ බංගලදේශයේ කට්ටිය මැද පෙරදිගේ ඉන්නෝ මිලියන 50ක් ඒ මුළු මැද පෙරදිගමයි පිටරටයි. ඒ අයට අපේම ආහාරණය අවශ්‍ය. ඒගොල්ලන් කැමති ලංකාවේ දෙයට. මොකද ඒක නැවුම් ඉක්මනට එනවා ප්‍රමිතිය හොඳයි. ඔක්කොමන්ට වැඩි ඒගොල්ලන් දන්නවා ලංකාවේ තාමත් විස රසායනික ද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. මම දන්න තරමට අපට වඩා අසල්වැසි රටවල් වැඩියෙන් විෂ ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ පොළොවට ගිහිල්ලා දැන් ඒ පොළොවල වලින් වැඩ ගන්න බැරි බව ඒ අය දන්නවා. ඒකින්ද ලාංකික ආහාර තිබ්බොත් ලාංකික එළවලු පළතුරු තිබ්බොත් ඕනෑම වෙළඳ පොළක අපේ අය පරිභෝජනය කරනවා. දැන් ඔබතුමා ඉස්සර කිව්වා දැන් මේක මේ නිකම්ම අපිට වත්තෙන් කඩලා පිටට යවන්න බෑනේ. මේකට කවුරු හරි මැදිහත් කරුවෙක් ඉන්න අවශ්‍යයි. මේක සකස් කරලා පිටට යවන්න පුළුවන් විදිහට පත් කරගන්න. ඒ මැදිහත්කාරකම අපිට ලැබිලා තියෙනවද ලංකාවේ? හුඟක් දුරට මගේ උත්සාහය මේ අවුරුදු 50ක කාලය තුල
අර්ධ සත්වාර්ෂික මේ දේ කරන්න. මොකද අපි වෙළඳාම්කරුවෙක් නෙවෙයි කරන දෙයක් තියෙන දෙයක් අරගෙන ඒ කාලෙට ඇරලා ඉතුරු කාලේ නවතින්නේ. එහෙම නෙවෙයි. ඒ ගොවීන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න પરම්පරා එක දෙක අපිත් එක්ක වැඩ කරපු කට්ටිය. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට තාක්ෂණය දෙනවා. යෙදුම් ගන්නට පහසුකම් දෙනවා. සුදුසු බීජ රෝපණ ද්‍රව්‍ය සපයන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන නියම වෙලට නියම වේලාවකට සාධාරණ මිලකට අරගෙන ඒක සකස් කරලා අපනයනය කරන්නට. අපි දැන් කතා කරනවා හැම වෙලාවෙම මම දන්නවා දැන් අවුරුදු 25ක් මම ආගෙන ඉන්නවා. හැමෝම කියනවා ලංකාවේ ආහා මේ එළවලු පළතුරු වලින් 140ක් විනාශ වෙනවා. ඇත්ත විනාශ වීමක් තියෙනවා. ඒ හුවක් වෙලාවට අතිරික්කයක් නිෂ්පාදනය වුණාම විනාශ වෙන එක 120ක් වෙනවා. ඉල්ලුමට වැඩිය එකම වර්ගයේ දෙයක් ගියාම නැත්තම් බෙදා හැරීමේ අඩුපාඩුවක් ඇති වුණාම නියම වේලාවට ඒ බඩුව අරින්න බැරුණාම පරණ වුණාම දවස් 3 පැන්නාම එළවලු පළතුරු පරිභෝජනය කරන්න බෑ. ඒක නාස්ති වෙනවා. ඒකින්ද සකස් කිරීම අධිසීතකරණය කිරීම ඇත්තටම ලෝකේ තුනෙන් එකක් පරිභෝජනය කරන්නේ හිරගෙවල් වල, ස්පිරිතාල වල, ප්ලේන් වල, එතකොට නැව් වල, විශාල වැඩපොළවල් වල පරිභෝජනය කරන්නේ අධිසීතකරණය කරන ලද එළවලු පළතුරු. ඒවා තාම අපි කරන්නේ නැහැ. කරන්න සුළු සුළුවෙන් උත්සාහ ගන්නවා. විජලනය දැන් කරගෙන යනවා. ඒ වුණාට ඒක තව දියුණු කරන්න හැකි. ඒකින්ද අගේ එකතු කිරීමක් වශයෙන් ඒක කෙරෙනවා නම් අපේ නාස්තිය පසු අස්වෙනු නාස්තිය හුඟක් දුරට අඩු කරගන්න හැකි. මොකද අපි එළවලුවක් පළතුරක් නැවුම් අපනයනය කරනවා නම් ඒක අපි කරන්නේ හුඟක් දුරටම එක සයිස් එකේ ගෙඩි හොයනවා, එක හැඩේ ගෙඩි හොයනවා, එකම ඉදුමේ ගෙඩි හොයනවා. ඒක තෝරලා ඉවරුනහම ඉතුරු වෙන දේ අපිට පුළුවන් කපලා පිරිසිදු කළා, නියම තාක්ෂණය යොදලා ඒක ඒකේ තියෙන විස බීජ රන් දාලා ඒක නියම විදිහට සකස් කරලා අපනයනය කරන්න අධිසීතකරණය කිරීම. මොකද තින් කරලා කෑම දැන් මිනිස්සු කැමති නැහැ. තින් කළාම අපි එක්කොත් ලුණුයි මිශ්‍ර කරන්න ඕනේ නැත්නම් සීනි මිශ්‍ර කරන්න ඕන. ඒ දෙකට දෙකම හොඳ නැහැ. සෞඛ්‍යයට හොඳ නැහැ. ඒකින්ද අපිට කරන්න තියෙන්නේ හුඟක් දුරටම අපි ටෙම්පරේචරකින් නැත්තම් උෂ්ණත්වය අඩු වැඩි කිරීමෙන් ඒක ආරක්ෂා කරගෙන එක්කොත් විජලනය කළා අධික උෂ්ණත්වයට ගිහිල්ලා ඒක සකස් කරන්න ඕනේ. එහෙම නැත්තම් බස්සලා -30ට විතර බස්සලා ඒක අධිසීත කරන ලද එළවලු වශයෙන් දීර්ඝ කාලීනව අවුරුදු එකමාරක් විතර ආරක්ෂා කරගත හැකි. ඒ හින්දා තාක්ෂණයේ යෙදීමට කාලය ඇවිල්ලා තියෙනවා. දැන් කවුද මේකට දැන් ඔබතුමා කියන විදිහට මට දැනෙන දේ තමයි මේකට ලොකු අවස්ථාවක් අපිට තියෙන හැබැයි අපි අවස්ථාව ප්‍රයෝජන අරගෙන නැහැ කියලා. කවුද මොකද්ද දැන් කරන්න ඕනේ මේක ප්‍රායෝගික පියවර විය යුත්තේ මොකද ඊළඟට? මොකද මං හිතන්නේ ඔහම හැකියාවක් තියෙනවා කියලා දැනගත්තොත් ජනතාව වවයි. වවලා දෙයි මේ නෑ නෑ. එහෙම හදිස්සිය වවන්න උදේ නෑ. යම් කිසි එක පිළිවෙලක් මුල ඉඳලා මේක ප්ලෑන් කරගෙන මං හිතන්නේ දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා ඒකට. අවස්ථාව ඇවිල්ලා තියෙනවා දැන් අපට එකතු වෙලා මේ දේ කරන්න. ඒකින්ද ඒගොල්ලන්ගේ ශ්‍රමය ස්වයන් රැකියාවක් වශයෙන් හරි තමන්ගේ දෙමව්පියන් කරපු රැකියාව ගොවිකම ඒක තමයි උතුම්ම රැකියාව ලාංකිකයන් කරපු කරන කරන්න හැකි අනාගතයේ. ඒක නියම විදියට අරගෙන මුළු පවුලේම ශ්‍රමය එක්කව කරගෙන ඊට අමතරව අපේ විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. හැම එකකම කෘෂි පීඨයක් තියෙනවා. ඒ කෘෂි පීඨයේ දැනුම අපි අරගෙන ඒ තාක්ෂණය මේකට යොදලා කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට තමයි දැන් වෙලාව හරි. කුටිම කිරුවන් දැන් අවුරුදු 5ක් විතර රූපවාහිනියක් ඉදිරියට මම ආවේ නැහැ. ඒක රූපවාහිනිය නරඹන හැම කෙනෙක්ම දන්නවා. දැන් අපව මම ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා කාලේ එළඹ තියෙනවා. යම් අපිට ඉතා
වේගයෙන් මේ මේ අපේ ඉලක්ක කරා යන්නට ඕන. ඒකට මුළු රටේම ශ්‍රමය අවශ්‍යයි. විශේෂයෙන්ම මැද පෙරදිගේ ඉඳලා දැන් එන අය ආපහු එන ශ්‍රමිකයන්. ඒගොල්ලන් අපිට භාවිත කරගන්න හැකි හොඳ දෙයකට ඒගොල්ලන්ට මඟ පෙන්වන්න හැකි. අපි අවුරුද්දක මාස 12ක කාලයක් තුළදී මේ දේ කරන්නට පුළුවන් නම් විශේෂයෙන් මහවැලි ව්‍යාපාරය මම හිතන්නේ සියලුසිය ප්‍රයෝජන අරන් තියෙනවා. ඒවා ගෙවතු වශයෙන් වුණා. මහවැලි අපි දුන්න ගොඩ ඉඩම් අක්කර දෙකයි මඩ ඉඩම් අක්කර දෙකයි. මඩ ඉඩම් අක්කර දෙක කොහොමාරි කෙරෙනවා. ගොඩ ඉඩම් අක්කර දෙකේ වෙන්නේ ගෙවත් හදා ගන්නවා. මහා පවුලේ ඉන්නෝ අන්න අයත් ගෙවල් හදාගෙන කොස් ගහක් දෙල් ගහක් පොල් ගහක් හැදුවම ඒකේ වවන ඉඩක් නැහැ. ජලය අපතේ යන. ඒකින්ද ඒ අපි ක්‍රමානුකූලව ඒ ජීවත් වීම සඳහා පොඩි භූමි භාගයක් තියාගෙන හොඳ බිමක් ඉතුරු කරගන්න ඕනේ අක්කර එකමාරකවත් හොඳ ආර්ථික භෝගයක් වවන්න. ඒ ආර්ථික භෝගය අපි එකතු කරලා නියම විදිහට සමූහ ගොවි පලක් අපි ඒකට කියන්න පුළුවන් නැත්නම් සැපයුම්කරුවන්ගේ නිෂ්පාදකයන්ගේ කරන්න පුළුවන් ඒ අයට දෛනිකව නැත්නම් සතියකට වරක්වත් අර මුල් නියුක්ලියස් ෆාම් එක නැත්නම් ඒ ආදර්ශ ගොවි පලට ගිහිල්ලා ඒ අඩුපාඩු හොයාගෙන මොකද සෞඛ්‍ය පිළිවෙත් වගේ දෛනිකව වෙනස් වෙන දියුණු වෙන දෙයක් තමයි කෘෂිකර්මය. මොකද ජීවත් වෙන දෙයක් ගහක් කොළක් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ඒකට මොනවද ඉන අසනීප මොනවද අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොනවද යෙදුම් අතිරික්කයක් යොදනවද වැරදි දෙයක් යොදනවද කියලා දැනගෙන ඒ නියම තාක්ෂණයට වැවුවොත් මම හිතන්නේ අපට ලංකාව අපනයිනේ අපි ඉලක්ක කළා යන්නට පුළුවන්. මේදී ඔබතුමාට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද ඍජුව බැලුවොත් එහෙම? දැන් නම් මට දෙන්න හැකි දායකත්වය මගේ දැනුම බෙදා හදා ගැනීමත් ඔය ආදර්ශ ගොවි පොළවල් කීපයක් හදලා ඒ අවට ආදර්ශමත් ගොවි පරපුරක් බිහි කිරීම. ඒක තමයි මගේ සීනිය. ඒක කොටසක් ක්‍රියාත්මක වුණා කොටසක් නැවතුණා. අනාගතේ ඒක කරන්නට ඕන. ඔබතුමාට ඒ දේ කරලා ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් උදා කර දෙන්නට නම් කොයි වගේ අයද ඔබතුමා සමග සම්බන්ධ වෙලා ඔබට සහයෝගය ලබා දිය යුත්තේ? ඇත්තටම මුලින්ම කෘෂිකර්ම අමාත්‍යාංශය මහවැලිය ජල වාරිමාර්ගය ආදී ඔය කෘෂිකර්මය හා සම්බන්ධ වෙච්ච සෑම කෙනෙක්ම දැනටමත් මම විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ඒ දැනුම එහෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව රෝපණ ද්‍රව්‍ය තෝරා බේරා දියුණු කළ රටවලින් ගෙනල්ලා මෙහෙට තියාගන්නවා. අනාගතයේදී අපි දෙමුවන් බීජ ලංකාවේම නිෂ්පාදනය කළ යුතුයි. අපි වැරදි බීජයක් පොළොවට දැම්මුත් ඒකෙන් එන ඵලදාව වැඩක් වෙන්නේ නැහැ. එක්කොත් ඒ සුදුසු නැහැ නැත්තං ඒකේ ජීව කාලය අඩුයි. ඒකේ නරක් වීමට ලෙඩ දුක් බෝ වීමට යහුසුළු වෙනවා. ඒකින්ද අපි බීජ තවන් තාක්ෂණය රෝපණ ද්‍රව්‍ය සහ නියම පෝර පුළුවන් වෙලාවට හුඟක් වෙලාවටම ස්වභාවික පෝර පාවිච්චි කිරීමෙන් මේක කරන්න හැකියි. කාටරි ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නම් හරි මේ වගේ වැඩකට ඔබතුමාව සම්බන්ධ කරගන්න හරි ඕන නම් කොහොමද කරන්න පුළුවන් වෙන්නේ? දැනටමත් මං හිතන්නේ හැම කෙනෙකුටම ලංකාවේ හුඟක් අය මාව දන්නවා. අවුරුදු 50ක් කියන්නේ අර්ධ සතත වර්ෂය. කොහොමද අපිට මාර කතා කරන්න පුළුවන් වෙන්නේ? අංකයක් කරපුවක් කර තියෙනවා. දීනෝනේ 073 411 589 එක තමයි මගේ පෞද්ගලික. ආපහු කිව්වල කමක් නැද්ද? 073 489 අංකයට කතා කරොත් එහෙම මීට වඩා උපදෙස් ඒ වගේම අවස්ථාවල් පිළිබඳව සාකච්ඡා කරලා උදව් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුම් සම්භාරය අප සමග බෙදා ගන්නට පැමිණීම ගැනත් ඒ වගේම ලංකාවේ බොහෝ දෙනෙක්
තාමත් ඇස් ඇරලා නැති ශේෂ්ත්‍රයක් ගැන ඇස් ඇරලා තියෙන විශාල අනාගතයක් පිළිබඳව පහදා දුන්නාට බොහොම ස්තුතියි. අද දවසක අපි කතා කරමු මේකේ ප්‍රායෝගික අවස්ථාව ලබා දුන්නට මම රූපවාහිනීට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. මමත් කැමැති හුඟක් කාලයකට පස්සේ රූපවාහිනී මැදිරියට එන්න මගේ හිත අදා ගැනීමට. දැන් ඉතින් අපි වැඩ කරමු. අපි කරපු දේ ගැන පසු විපරමක් කරමු අවුරුද්දකට පස්සේ. ඒ අතරතුර අවශ්‍ය දෙයක් මගෙන් ලබා ගන්නට පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය ශ්‍රමය සහ දැනුම අපි බෙහෙවින් අගය කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.